සුබ මධ්‍යහනක් ඔබ මේ එක්වන්නේ සුවදීහන රූපවාහිනී මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ශින්කර දුන තිලක මම කුෂාණී කෞශල්‍ය ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත උදාවන අලුත් අවුරුද්ද පිළිගන්න රටම සූදානමින් සියුදිගට බක්මහ අසිරිය ගෙනෙන ITN සූර්ය මංගල්‍ය උත්කර්ෂවත්ව ආනමඩුවේදී අලුත් අවුරුද්දට ඇමරිකාවිනුත් සුබපැතුම් තුර්කියේදී අතඩංගුවටගත් සංක්‍රමණිකයන් අතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඉන්දියා මැතිවරණයේ සමාජ මාධ්‍ය වියදම ඩොලර් මිලියන ගණනක් ඉක්මවයි අලුත් අවුරුද්ද උදා වීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණයි. ඒ වෙනුවෙන් සිංහල හා දෙමළ ජනතාව ඇතුළු මුළු රටම සැදී පැහැදී සිටිනවා. පෙරවරු 7:45ට ආරම්භ වූ පුණ්‍ය කාලය තුළදී ජනතාව සීලු වැඩ කටයුතු අතහැර ආගමික වතාවත්වල නිරත වන අයුරු දක්නට ලැබුණා. අලුත් අවුරුද්ද උදාවන්නේ අද පස්වරු 2:09ටයි. ආහාර පිසීමේ නැකත යෙදී තිබෙන්නේ අද පස්වරු 2:42ටයි. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණින් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප ගිනි මෙලවීම සුදුසු බව ජ්‍යොතිෂයේ දක්වනවා. වැඩැල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය සඳහා වූ නැකත යෙදී තිබෙන්නේ අද පස්වරු 3:54ටයි. රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණින් සැරසී නැගෙනහිර දිශාව බලා සෙළු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය යහපත් බව ජ්‍යොතිෂයේ දක්වනවා. හිසතෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් 17 වන පදාදා පෙරවරු 7:40ටයි. නැගෙනහිර දිශාව බලා හිසට කොහඹ පද්ද, පයට කොළුන් පද්ද තබා පලාවන් පැහැති වස්ත්‍රාභරණින් සැරසී කොහඹ පත්‍යුෂ මිශ්‍ර නානුදගා ස්නානය කිරීම යහපත් බව සඳහන්. අවුරුදු නැකත් අනුව රැකී ආරක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් 18 වන බ්‍රහස්පතින්දා පෙරවරු 4:52ට යෙදී තිබෙනවා. නැගෙනහිර දිශාව බලා පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හකුරු සහ තල මිශ්‍ර කිරිබතක් අනුභව කර රැකී ආරක්ෂා සඳහා පිටත්ව යාම සුදුසු බවයි ජ්‍යොතිෂයේ සඳහන් වන්නේ. සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් පුණ්‍ය කාලයේදී දෙවින පුරා බෞද්ධ සදහැවතුන් සහ Hindu බැතිමතුන් ආගමික වතාවත්වල නිරත වුණා. අටම ස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ජයශ්‍රී මහබෝ සමිඳුන් අභියස ආගමික වැඩසටහන් පැවැත්තුණා. සදහැවතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පුණ්‍ය කාලයේ ලැබීමත් සමග බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ කරා පැමිණි බෞද්ධ සදහැවතුන් ආගමික වතාවත්වල නිරත වන අයුරු දක්නට ලැබුණා. පුණ්‍ය කාලයේ ලැබීමත් සමගම ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ කරා පැමිණි ජනතාව ආගමික වතාවත්වල නිරත වුණා. සාමය සතුට සමාදානය හා සමෘද්ධිය ප්‍රාර්ථනාවෙන් Hindu ජනතාවද ආශිර්වාද පතා කෝවිල් කරා ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. වවුනියාව කුරුමන් කාචු කාලි අම්මන් කෝවිලේ විශේෂ ආශිර්වාද පූජාවක් අද උදැසන පැවැත්තුණා. මෙම අවස්ථාවට Hindu බැතුමතුන් විශාල පිරිසක් එක්ව සිටියා. හෙළදිවේ සිව් කුණින් සිව්වරම් දිවි රැකවරණය ලැබ සිව් දිගට බක්මහා අසිරිය ගෙනෙන ITN සූර්ය මංගල්‍ය උත්කර්ෂවත්ව ආනමඩුවේදී පැවැත්වෙනවා. ඊයේ දිනයේ මෙන්ම අද දිනේත් අති විශාල ජනතාවක් සූර්ය මංගල්‍ය හා එක්ව සිටිනවා. නව අවුරුදු අසිරියෙන් හැඩවෙන සූර්ය මංගල්‍ය 2019 සූර්යා නව ගමනකට මුල පිරීම නිමිත්තෙන් එළබෙන නව අවුරුදු උදාව පිළිගැනීමට රට පුරා ජනතාව සූදානම්. අද දිනේත් ITN සූර්ය මංගල්‍ය සජීවීව ඔබ වෙත ගෙනීමට අප කටයුතු කරන්නේ අවුරුදු අසිරිය නැවුම් අයුරින් විදගන්න ප්‍රේක්ෂක ඔබට අවස්ථාව හිමි කර දෙමින්. ශ්‍රී ලංකේය රූපවාහිනී ඉතිහාසයේ දැවැන්තම අලුත් අවුරුදු අත්දැකීම ITN සූර්ය මංගල්‍යයි. ආනමඩුව ආණ්ඩිගම දේවාල හන්දිය සියබලන්කොටුව වැව්තාවුල්ලේ පැවැත්වෙන මෙවර සූර්ය මංගල්‍ය සංවිධාන කළේ ITN මාත්‍යචාලය රංගේ බණ්ඩාර පදන මහා සියලුම රාජ්‍ය ආයතනයක්වයි. අලුත් අවුරුදු ක්‍රීඩා මෙන්ම අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම පිළිබඳවද සූර්ය මංගල්‍යයේදී විශේෂ අවධානය යොමු වෙනවා. ගමහරහා දිවීම, පිහිනුම් තරග, ඔරුපැදීමේ තරග, දියමත කොට්ටපොර ගැසීම සහ කම්බේදීම ඇතුළු ජන ක්‍රීඩා රැසක් අද පෙරවරුවේ පැවැත්තුණා. පෞරුෂත්වයෙන් හෙබි ITN සූර්ය කුමරා හා සුන්දරත්වයෙන් පිරිපුන් ITN සූර්ය කුමරිය තේරීම
අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේගමුව දලුපොත තරුණ රැදවියන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. ඒ තරුණ රැදවියන්ගේ පුනරුත්ථාපන වැඩපිළිවෙල සුවබැලීමේ අරමුණෙන් मीगमु दलुपुत तरुण रंदवियांगे विशोधन मध्यस्थाने निरीक्षण चारिकावकट एक्कू जनाधिपति तुमा एम तरुण्यान समग सुहद कथा भागद निरत वुना तम जीवित पिलिबंद वहा सिदुवु वेरदि पिलिबंद तरुण्यान किहिप दिनकु मिहिदी जनाधिपति तुमा समग सिय अदहास प्रकाश कला सुलुहा नवक वरद करुवान फलदायी पुनरुत्थापन क्रियावलियकट यमु किरीमेन ओउन बरपतल अपराध करुवान बवट पत्वीम वलक्वा यहपत पुरवसियन बवट पत्किरीम मेम मध्यस्थानेन सिदु किरेनवा ए पिलिबंद निरंतर विविध प्रदेश ශ්‍රීලංකා සන්නාහ සන්නත් බලකාය සංවිධාන කළ 2019 සූර්ය මංගල්‍ය අවුරුදු සැණකෙළිය පසුගියදා රොක්හවුස් කඳවුරු පරිශ්‍රයේදී පැවැත්ුණා. ජනාධිපතිතුමන්ගේ මතින් තොර රටක් සඳහා වන බක්මහදියුරුමද මෙහිදී ලබා දීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා සන්නාහ සන්නත් බලකායේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සමාජික සමාජිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. जपान श्रीलंका मित्रत्व निदहस लदरुपासल संविधान कल सिगिति वक्महा उलेल एम विद्याल भुमियेदी पसुकेदा पवेत्तुना पैल्पोल विपस्सी नाहिम्यांगे अनुशासकत्वेनुई मेम अवरुदु उलेल संविधान करतिबुने मेहिदी कुडा दरुधर्यान वेनुवेन विशेष तरग रसक संविधान करतिबुना देशपाल नाहिन माध्यवेदीन देमापियान एतुलु पिरिसक मेम अवस्थावटे क्वसिटिया ශ්‍රීලංකාව සමග ශක්තිමත් සම්බන්ධතාවක් පවත්වා ගනිමින් ඉදිරියට යාමට නව වසරේ අපේක්ෂා කරන බව අලුත් අවුරුදු සුබපැතුම් එක් කරමින් ඇමරිකා එක්සත් ජනපදය සඳහන් කරනවා. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මෝගන් ඕටගස් ප්‍රකාශ කරමින් සඳහන් කරන්නේ ඉදිරි වසර තුල ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර හවුල් අභියෝග ජය ගැනීමට අපේක්ෂා කරන බවයි. ඉන්දු පැසිෆික් කලාපයේ මත පදනම්ව එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර පුළුල් සබඳතා මත පදනම් වන ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම හා ස්ථාවර ආරක්ෂිත හවුල්කාරීත්වයක් තිබෙනවා. ඉදිරි වසර තුල හවුල් අභියෝග ජය ගැනීම සඳහා මෙම සහයෝගීතාව ගොඩනැගීමට අපි බලාපොරොත්තු වෙනවා. සුරක්ෂිත හා සමෘද්ධිමත් නව වසරක් සඳහා ඇමරිකානු ජනතාව මෙන්ම එක්සත් ජනපදයේ වෙනුවෙන් මම සියලු ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රීතිමත් අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. අනවසරයෙන් නැතුළු වීමට උත්සාහ කළ සංක්‍රමණිකයන් පිරිසක් තුර්කියේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අතර ශ්‍රී ලාංකිකයින්ද වන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. අනවසරයෙන් නැතුළු වූ සංක්‍රමණිකයන් 558 දෙනෙකු තුර්කි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අතර සිරියානු සංක්‍රමණිකයන් 51ක්ද අෆ්ගන් සංක්‍රමණිකයන් 22 දෙනෙකුද පාකිස්තානය බංග්ලාදේශය ඇතුළු තවත් රටවල් කිහිපයක සංක්‍රමණිකයින්ද වන බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික පිරිස කොතෙක් ද යන්න මෙතෙක් වාර්තා වී නැහැ. 2018 වසරේදී තුර්කියට අනවසරයෙන් නැතුළු වූ සංක්‍රමණිකයින් 268,000ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙන බවයි තුර්කි මාධ්‍ය වාර්තා කරන්නේ. අලුත් අවුරුද්ද ගැනවත් නොසිතා තමන්ගේ රාජකාරී ඉටු කරන අපේම රටේ කම්කරු ජනකොටසක් පිළිබඳව ඔබට කියන්නයි අපගේ මේ සූදානම. ඒ පිළිබඳ මේ වාර්තාව ගයන් ඇල්ලේ ගොඩකින්. මුළු රටම හරි හරියට සිංහල අලුත් අවුරුද්ද සමරද්දී මෙන්න මේ පිරිස විතරක් ගිනි යව්වේ පිච්චි පිච්චි මහපාරතු දානවා. ඔවුන් එහෙම කරන්නේ ඔවුන්ට මේ සිංහල අවුරුද්ද උරුම නැති නිසා නෙවෙයි. අද දවසේ වැඩ කරලා දවසේ පඩිය හම්බ කරගත්ත නැත්නම් මේ අයට බැරි වෙනවා මේ උදා වෙච්ච සිංහල අවුරුද්ද යාන්තමින් හරි භුක්ති විඳින්න. අපි මේ කතා කරන්නේ වෙන කවුරුත් ගැන නෙවෙයි. ඔබත් මගෙත් කුණු නිසා
අපිරිසිදු වුණු නගරය පිරිසිදු කරන අපේ කම්කරු ජනතාව පිළිබඳ හිමිදිරි උදෑසන පහට පමණ තමන්ගේ රැකියාව ආරම්භන මේ මිනිස්සු ඉර අවරට යන තෙක් ඔබත් මමත් මහමග දාල යන කසල ඉවත් කරනවා කුණු කසල යම් තැනක එකතු වුණාම ටික දවසක් යනකොට ඒව ගඳ ගන්නවා ඒ ගඳ ඔබටත් හොඳට දැනෙනවා මටත් හොඳට දැනෙනවා හැබැයි අපට අමතක වෙනවා කුණු එකතු කරන මිනිස්සුන්ටත් මේ ගඳ දැනෙනවා කියන කාරණය ඒ නිසා ඔබටයි මටයි විතරක් ගඳ දැනෙන්නේ නැති තැනකට අපි මේ කුණු දාලා යනවා එහෙම කරලා ඒ කුණු ටික එකතු කරන්න යන මිනිස්සයාට කුණු තැන තැන දාපු අපි අපහාස කරනවා කුණු අදින මිනිස්සෙක් එක්ක එකට වාඩි වෙලා එක මේසෙ කෑම කන්න ඔබ අකමැති නේද ලොකු කැන්ටින් වලට ගියාම අපිව පිළිකුල් කරනවලු අපිත් එක අපි මේස වල වාඩිලා කන්දෙන් ඉඳපා කියලා මේ කැන්ටින් එකේ කියන අපිට කිව්වා අපි දෙන්නම කිව්වේ ඕගොල්ලෝ දැක්කාම අපිට පිළිකුල් කියලා නමුත් අපි නිසා තමයි පාරව මෙහෙම හරි තියෙන්නේ තරුණ කොටස් දෙන්නේ නැහැ නේ මේ වගේ වැඩට ඔබත් මමත් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අද දිනේ නිවාඩු භුක්ති විඳිනකොට මේ මොහොතෙදි සිංහල අවුරුද්ද අමතක කරලා ඇතම් කම්කරුවන් පාර තියෙන කුණු එකතු කරනවා. ඔවුන් මේ දේ කරන්නේ සැබෑවටම දවසේ වැටුප හොයාගන්නට වෙන්න පුළුවන්. හේතුව කුමක්වත් රට වෙනුවෙන් මොවුන් කරන මේ කාර්යය අපි අනිවාර්යයෙන්ම අගය කළ යුතුයි. මේ රස්සාව කුණු කියලා අපිට නිමාඩු ගන්න බෑ. අපි ආදරේ අපේ රස්සාවට ඒ වගේම අපි අවුරුද්දක් කියලා එවිලා අපි අවුරුද්දට ගෙදර ඉන්නේ නැහැ. මොකද මගේ අපි ආවෙ නැත්නම් හැම තැනම කුණු ඈ අපේ පරිසරය පිරිසිදු තියා ගන්න ඕනේ. අවුරුදු නිසා ඔක්කොම නිවාඩු දාලා ගෙදර වල ඉන්නවා. ඉතින් අපිට එහෙම ඉන්න බෑනේ. අපිට වැඩ කරන්නම ඕනේ. අපිට නිවාඩු මොකුත් නැහැ. අපිට අවුරුදු කියලාත් නිවාඩු ගන්නවත් බෑ. ඇයි කියන පාරවල් හරියට කුණුනේ. ඉතින් කුණු ගන්න කට්ටිය ඔක්කොම අද නිවාඩු දාලා ගෙදර ඉන්නවා. ඉතින් අපේ ළමයිට අද ගෙදර ඉඳලා අවුරුදු සමරන්න මොකුත් බෑ. अहिंसक ඔවුනුත් මේ සිංගල අවුරුද්ද සතුටින් සමරන්නට ඕනේ. එවන් නූ මනුෂ්‍යත්වයෙන් පිරි සිංගල අවුරුද්දක් උදාවන තෙක් අපි ඉතාමත් ඕනෑකමින් බලන් ඉන්නවා. රජසප විඳිනක රජදරුවන් හට නුඹලා දැතින් මන්දිර මැවුනේ. ඒ නුඹලාගේ දුක දැක ගන්න मोन राज दारुवाद पलकट वैडिए मोन राज दारुवाद पलकट वैडिए ඒසමගින් මධ්‍යහන 12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවායි අයිටින් ප්‍රවෘත්ති අංශයේ අපි ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk